ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ත විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස් තල හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමු වෙයි ඇමසන් වනාන්තරයේ ආදිවාසීන්ටත් කොවිඩ් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියන 1.5යි COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් බිලියන 1.5 කුස් තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් බිලියන 1.5 කුස් තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා ටෙලිකොම් පීපල්ස් හා මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කළ බවයි. ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසින් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ඊට එක්ව සිටියා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය අරමුදලට රුපියල් මිලියන 5ක් ප්‍රදානය කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීන් ඊට එක්ව සිටියා. ඒ අනුව සිදු කළ තවත් පරිත්‍යාගයන් රැසක් සමගින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් බිලියන 1.5 කුස් ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පොසොන් රාජ්‍ය උත්සවය සම්බන්ධයෙන් නක්ටා මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා. ආරෝග්‍ය පරමාලාභය යන තේමා පෙරතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය මැදපළුවේදී පැවැත්වීමට නියමිතයි. ආරෝග්‍ය පරමාලාභ තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලයේ මැදමළුවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොසොන් කමිටුව විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේ මෙම තීරණයට එළඹ තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර වසර 2328ක් සපිරින මෙවර පොසොන් පොහොය COVID-19 වෛරස තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට හානි නොවන ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සමරීමටද එහිදී තීරණය වුණා. ඒ අනුව මිහින්තලා පුදුභූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ සහ අටමස්ථාන ආශ්‍රිතව වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්‍රුක් පූජා සහ මාත්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීමද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කෙරෙනවා. මිහින්තලය විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවා හැඟුණුවේ ධම්මරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මෙරට ජනතාවගේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය සහාය ලබා දෙන ලෙස සමිති ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සහ සමගි ජනපද වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. මේ වන විටත් අපේ රටේ දුක් විඳින ජනතාවට තෝරාගත්තු කොට්ටාසයකට පමණක් රුපියල් 5000ක් ලැබිලා තිබෙනවා. ඒ අපේ රටේ ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නයට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේ කොරෝනා ප්‍රශ්නේ නිසා විවිධ රටවල් තම තමන්ගේ රටවල්වල ජනතාවට උපරිම ආර්ථික හයිය ලබා දෙනවා. උපරිම ආර්ථික සහන ලබා දෙනවා. ඒ රටවල් වලට එසේ කරන්නට පුළුවන් නම් අපේ රටටත් පුළුවන්කම තිබෙන්නට ඕන. අපේ රටේ ජනතාව රැක ගන්න. මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ ආධාර උපකාර අපේ රට වෙත ලබා දෙන්නේ කියන යෝජනාවයි මම ඉදිරිපත් කළේ. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ජනතාව ජීවත් කරවීම උදෙසා ලබා දෙන්නට ඕන උපරිම සහන ටික ලබා දෙන්න. ජෛල මහපාගේ ප්‍රදේශයේදී රුපියල් කෝටි 225කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තුකේ පසුපස මෙවන විට රක්ෂිත බඳනාගාර ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සිටින බව විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පවසනවා. පසුගිය 13 වන දින මධ්‍යම රාත්‍රියේදී මහභාගයේ පොලිස් වසමේ නුගගහවත්ත පාර වැලිසර රාගම ලිපිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 25 ග්‍රෑම් 969ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්තරංගුවට ගෙන තිබෙනවා. අත්තරංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 24 30 50 55 යන වයස්වල පසුවන වැලිසර හා හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවන්.
වාහන දෙකක් යොදා ගනිමින් සහල් මිටි අතර ඉතා සූක්ෂම ලෙස සංගවා මෙම හෙරොයින් තොගය ප්‍රවාහණය කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස අතරංගුවට ගෙන ඇත්තේ සුකොප්ප බෝගී මෝටර් රථයක් හා කැබ් රථයක්ද පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා ජනතාවට සහන දීමේ දෙවන අදියර ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මාත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා जीवन आदाय मार्ग अहिमे जनता सहन लबातीमे वेडपिरिविला आरंभ किरुना एनु पसुगिय अप्रैल मासे संधा एम सहन लबातीमे क्रियात्मक पुवातर ए संधा राज्य रुपया मिलियन 35130 मुदला व्यय करति बव कांता हा लमा कटियुतु सह समाचार रक्षक अमात्यांशय प्रकाश कर सिटिनवा मेम वेडपिरिविलट अनु समृद्धि लाभी पौल आसन्न वशयेन लक्ष 24 क पमनि सह जीवन उपाय अहिमे पौल लक्ष 24 कट आसन्न प्रमाणयकट सहन सलसा दी तिबेनवा වැඩිහිටි දීමන වශයෙන් පුද්ගලයන් 625000කටත් ආබාධිත පුද්ගලයන් වශයෙන් 123641 දෙනෙකුට සහ වකුගඩු රෝගී පුද්ගලයන් 44291 දෙනෙකුටත් රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා. එමෙන්ම කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජන ජීවිතය යථාතත්වයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙවීම සම්බන්ධීකරණය සහ පසු විප්‍රම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගණ්ඩාලද තීරණයට අනුව මෙම සහන වැඩපිළිවෙල මැයි මාසයේ සඳහාද ප්‍රතිලාභීන්ට ගෙවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවන විට නැවත වරක් රුපියල් 5000 දීමනාව ප්‍රතිශතයක් ලෙස වැඩිහිටි දීමනාව 70%ක් ආබාධිත දීමනාව 60%ක් සහ වකුගඩු දීමනාව 64%ක් වශයෙන් දිවයින පුරා ලබා දීමට කටයුතු කර තිබෙනවා. සමෘද්ධි දීමනා ලබන 18 වන සඳුදා දින සිට බෙදා දීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක विशेष साक्षण अमात्यांशेदी अमात्य पवित्र वन्यारच्च महात्मेगे प्रधान एमसीसी की विसुम किसी से क्रियात्मक किरी मटे काटे होते नोकर ने बावे हिटअप उपार्टी में तुम्हारे प्रयोग थे गम्मा पिले महता पावसे ने बा एक उल्लंघन पैवती माध्य हम वो कटे क्वेमिन मैं याने विधि ये मैतिवर ने कमिशन में किया पुदीने ये चांदने थी याने पुलवान में एक याला विश्वास या तीर පර්ණ ජන ජීවිතේ යන්නේ නැද්ද? ඒ වගේම මේ රුපියල් 5000 ඉඳලා බෙදා දෙද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි ඡන්ද නාම ලේඛනය භාවිතා කරා කියලා චෝදනාවක් එල්ල වෙනවා. පොදු ජන පෙරමුණේ ඡන්ද නාම ලේඛනය කියලා එකක් නැහැ. මොකද අපිට ඡන්ද දුන්න ලක්ෂ 69ක් ඉන්නවා. 69 කවුද කියලා දන්නේ නැහැ. ලංකාවේ බැතිවර්ණ නීතියේ තියෙන මූලිකම පදන තමයි ඡන්ද දායකයාගේ රාජ්‍යභාවය ආරක්ෂා කරගත යුතුයි කියලා. නාම ලේඛනය ඇත්තේද නැත, පැවතී හැක්කේද නැත, පවතින්නේ නැයි නීති විරෝධීය වහම ඊට දඬුවම් කළ යුතුයි. ඒ වගේම MCC ගිවිසුමේ වත්මන් තත්ත්වය මොකද්ද? MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් පත් කරපු කමිටුව ජනාධිපතිතුමාට වාර්තා කරලා තිනවා මේ සකස් කර ඇති ගිවිසුම ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කරනවා. ඒ නිසා ඇමරිකා ආධාර බලධාරීන්ට මේ වෙන විට ආණ්ඩු පැත්තෙන් දැනුම් දීලා ඇති මේ ගිවිසුම කිසිසේත් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතරංගුට ගැනීම සම්බන්ධයෙන් සමග ජනපල වේගයට සහය දක්වන දේශපාලන පක්ෂ මෙලෙස අදහස් පළ කළා. පැහැදිලිවම මෙය එතුමාගේ ජනතාවාදී දේශපාලනයටත් ඒ වගේම සමග ජනබල වේගයේ ජනතා හිතකාමී ප්‍රතිපත්තිවලටත් එල්ල කරන මරුපහරක් හැටියට මම දකින. දේශපාලන කුහකත්වයේ ඊර්ෂ්‍යාව, පරිගැනීම, දඩයන් කිරීම විඳ දරාගෙන ජනතාවාදී ජනහිතකාමී නිත්‍යානුකූල සටනක් තුළින් අපි එතුමාව නිදහස් කරගන්නවයි කියන එක ආශා කරන්න කැමතියි. මේවා කවදා හරි හෙළි වෙනවා. මේවා යටපත් කරගෙන ඉන්න බෑ. මේක රාජිත සේනාරත්නට තබපු අතක් නෙවෙයි. මේ රටේ අනාගතයේ එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉල්ලලා එළඹෙන සියලුම දෙනාට එරෙහිව තබපු අතක් හැටියටයි මර්ධනයක් හැටියටයි අපි දකින්නේ. BI පලිගැනීමයි මත සිදුවෙන ක්‍රියාදාමයක් අපි ඒකට සූදානම්. විශේෂයෙන්ම මැතිවරණයකට මුණ දෙනකොට එතුමා නිදහසෙන් කටයුතු කිරීමට මේ අවහිරතාව
ඇතිකිරීම තුල තමන්ගේ ගොඩ වැඩි කරගන්න පුළුවන් කියන ඒ හිණියෙන් තමයි මෙවැනි පියවරකට මේ අය දැන් අවතීන වෙලා ඉන්නේ කියන එක අපිට ඉතාම පැහැදිලිව පේනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා දූෂිතයින්ට හොරුන්ට වංචනිකයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මේගොල්ලෝ ආවේ ඒවා කරනවා කියලා. නමුත් එවැනි අය ආරක්ෂා කරමින් එවැනි අය සමග ඩීල් දමාගෙන ගනුදෙනු කරමින් ඉතා සාමාන්‍ය සමාජයේ විය හැකි දේවල් වලට වැරදි සොයමින් මේ ප්‍රබල දේශපාලන කියන තරඟ කොට ගන්නවා. මේක අපි දකින්නේ ඉතාම නිවට බියගුළු ක්‍රියාවක් හැටියට. බය අපි ලෑස්ති මේ අභියෝගය බාර ගන්න හිරගෙවල් අපට පුරුදුයි. මුළු පක්ෂයම හිරගෙවල් වල දැම්මත් අපි මේ සටන ගේනවා ජයග්‍රහණයකට. රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියේදී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළා. රාජ්‍ය සේවයේ අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒ අඩුපාඩු සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉදිරි මහමැතිවරණ ඉලක්ක කර ගැනීමෙන් තමයි එතුමාව අත්අඩංගුවට අරගත්තේ. සියලුම ජනතාව ඒකරාශී වෙලා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාව නිදහස් කරගන්න කටයුතු කළ යුතුයි. ඔත්තුමියාක නංගල් ආර්කාන මුන්නඩුපුගලේ මුන්නඩුපෝම් என்பதை கூறிக்கொள்ள விரும்புகின்றேன். කෘෂිකාර්මික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජයමකින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපි පහුගිය කාල සීමාව තුල දැක්කා ගොව ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමට කිසිදු නියාමනයක් තිබුණේ නැහැ. නිෂ්පාදන දැවැන්ත ප්‍රමාණයක් නාස්ති වුණා. අලෙවි කරගන්න බැරි වුණා. මේ සඳහා යම් කිසි සංස්ථාවක් හෝ අධිකාරියක් රජයේ මැදිහත් වෙලා අතිකරන්න බැයිද මේ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා? ඔව් දැන් අපි පිළිගන්නේ පැ ලංකාවේ මේ ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා අනුව පසුගිය වර්ෂ 5 තුල සම්පූර්ණ කෘෂි කර්මාන්තේ කඩා වැටුණා. දැන් මිලදී ගැනීමේ මධ්‍යස්ථානවල මම ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස ආර්ථික මධ්‍යස්ථාන ජාලයක් ඇති කළා. ඉතින් පස්සේ එකක්වත් හදලා නැහැ. පසුගිය කාලය තුල ඇතිවෙච්ච ප්‍රශ්නෙට ඔබ දන්නෝ විවිධ ආකාරයෙන් රජයේ රාජ්‍යාංශයේ මැදිහත් වෙලා මිලදී ගත්ත අතිගරු ජනාධිපතිතුමා මේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එතුමත් මෑතකදී කිව්වා කෘෂිකාර්මික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අපේ රජයේ විසින් අවශ්‍යම සකස් කරනවා. ඒ සඳහා නිශ්චිත මිලක් තියෙනවා. දැන් පළවෙනි වතාවටනේ භෝග වර්ග 16කට ස්ථාවර මිලක් නියම කරලා තියෙන්නේ. ඒ මිලට වෙන කෙනෙක් ගත්තේ නැත්නම් ඒ ප්‍රමාණය රජයේ මිලදී ගන්න නීතියෙන් බැඳිලා ඉන්නේ. ඒක තමයි සහතිකේ. මේ තම් මේ රජයක් ඇවිල්ලා අයවැලේකණයක් ගෙනල්ලා මේක පීල්ලකට දාගන්න ඕනේ. මේ ආරම්භය පමණයි. හෙට එච්චර කරුවල නැහැ කියලා ඉතරයි කියන්න පුළුවන්. ඒ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක නව කොරෝනා වෛරසය දෙවන රැල්ලක් ලෙස යලි හිසෙසවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් ගෝත්‍රික නායකයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙවන විට බ්‍රසීලයේ ඇමසන් කලාපය තුල සී ග්‍රීන් නව කොරෝනා වෛරසයේ පැතිරීමේ අවධානමක් මතුව තිබෙනවා. ආදිවාසීන්ට මෙම වෛරසයේ පැතිර යාම හේතුවෙන් මෙවන විට ආදිවාසීන් 200-400 අතර පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ හේතුවෙන් එම කලාපයේ විසින ආදිවාසීන් වඳ වී යාමේ අවධානමක් මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. නව කොරෝනා වෛරසයේ දෙවන අවස්ථාවක් ඉදිරියේදී ඇතිවී හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අංගවා තිබෙනවා. එම සංවිධානයේ වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් පවසන්නේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යලි හිස එසවීමේ හැකියාවක් පවතින බවයි. මෙවන විට වෛරසය ලොව තුල යම්තාක් දුරට මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇති බවද ඇය පෙන්වා දුන්නා. කෙසේ වෙතත් වෛරසය යලිත් වරක් වර්ධනය වීම පිළිබඳ සාක්ෂි පවතින බව පෙන්වා දුන් ඇය දකුණු කොරියාවේ සෝල්හි රාත්‍රී සමාජ ශාලාවක පොකුරු හඳුනා ගැනීම ප්‍රධානතම සාක්ෂියක් බවද එම සාකච්ඡාවේදී වෛද්‍ය මාරියා වෑන් පෙන්වා දී තිබෙනවා. More than 1500 people visited those clubs. Quarantine authorities are investigating whether there was another source of infection other than the patient from Yongin. එත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා. යලි සමයමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.